යාළුවනේ ඔයාලා ඔක්කොම සනීපෙන්ද? ඉතින් අද මමයි මගේ හස්බන්ඩ්ගේ නිවාඩු දවස. අපි දෙන්නා වැඩ ගොඩක් plan කරලා තියෙනවා. අපි මේ ගෙදරට ඇවිල්ලා මාස 7යි. ඉතින් අපි මේ යන්නේ අපේ ඇල්ෆ්‍රෙස්කෝ area එක හදාගන්න. හස්බන්ඩ්ගේත් plans වගේක් තියෙනවා. බලමු කොයාමට හද මොන වගේ ටොපියක් දෙයිද කියලා. අපි මේ ඇල්ෆ්‍රෙස්කෝ සිටි එක ඇවිත් ගොඩක් දවස්. ඉතින් අද තමයි අපි මේක ඇරලා බලන්නේ මොනවද මේක තියෙන්නේ කියලා. ඉතින් හස්බන්ඩ් වැඩ කරන වෙලාවට මමත් හරි හරියට එයාට උදව් කරනවා. මොකද ඉතින් එයාටත් කම්මැලිනේ. නේද හස්බන්ඩ් කියපු කතාව? එයා හැන්ඩිමන් කෙනෙක් නෙවෙයිලු මේ වැඩ කරන්න. හොඳ වෙලාවට එහෙව කී කියා එයා මට මේ වැඩවලට උදව් කරනවා. එහෙම නැත්නම් ඉතින් අල්ලපු ගෙදර එක්කලාගෙන් තමයි අහන්න වෙන්නේ. මම ඉතින් කේක් බේක් කරන්න දන්න කෙනෙක්. I am not a baker. ඉතින් අපේ යාළුවෝ ලවගයක් මේ ළඟට ඇවිත් ඉන්නවා. ඒගොල්ලෝ අපිට එහෙට එන්න කියලා කිව්වා. හස්බන්ඩ් නම් දැන් යන්නයි හදන්නේ එහෙට. මම යන්නේ මගේ වැඩ ටික ඔක්කොම ඉවර කරලායි. ඉතින් හස්බන්ඩ් ගියේ අතරේ මට ඩෙන්ටිස්ට් අපොයින්ට්මන්ට් එක ඩොක්ටර්ස් අපොයින්ට්මන්ට් එක තිබුණා. ඒ අතරේ මමත් මේ වැඩ ටිකක් කරන්න පටන් ගත්තා. පුතත් ඇවිත් මට ටිකක් උදව් කරා. ඉතින් බලන්නකෝ මම තනියම කරලා තියෙන වැඩ ටික. මට නම් කාගෙන්වත් උදව්වක් ඕනේ නැහැ මේ වැඩ ටික කරන්න. හරිම ලේසි. මේ බලන්නකෝ. A few moments later. අනේ අනේ මේ බලන්නකෝ මම තනියම වැඩ කරලා තියෙන ලස්සන. උදේ පුතාට හදලා දීපු බ්‍රෙක්ෆාස්ට් එක. මම නම් මෙච්චර බර බ්‍රෙක්ෆාස්ට් එකක් ගන්න නැහැ. එයාට කෑම හදලා දීලා මම ඉතින් මගේ ඩේලි එක්සර්සයිසස් කරන්න පටන් ගත්තා. සතියේ දවස් 3ක් විතර එක්සර්සයිස් කරනවා. ඒ අතරේ මම ෆිසිකල් එක්සර්සයිස් කරනවා. ඒ වගේම ට්‍රේනින්ග් වලට ගත්තා. හස්බන්ඩ් මේ උදේ පාන්දරම ගියේ එයාගේ කාර් එක අරගෙන එන්න. ඊයේ මදුවිත තොල ගාලා එයාගේ කාර් එක යාට තනියම අරගෙන එන්න බැරි නිසා යාළුවෝ හිටපු හොලිඩේ හෝම් එක ළඟ දාලා ආවේ. ඉතින් මේ බලන්න කවුද මෙතන නටනටා ඉන්නේ කියලා. සුටි කුරුළු පැටියෙක්. ඒ අතරේ අපි මේ යන්නේ වුඩන් ජයන්ට් කෙනෙක්ව බලන්න. අපි ඉන්න පැත්ත
දෙනෙක් ඉන්නවා. මේක හදලා තියෙන්නේ තෝමස් ඩම්බෝ කියන ආටිස්ට් කෙනෙක්. එයා ලෝක වටේ මේ වගේ ආර්ට් වර්ක්ස් කරනවා. ඔන්න ඉතින් මමත් අර අවුරුදු 10 පොඩි ළමයෙක් වගේ මෙයාගේ උඩ නගින්න පටන් ගත්තා. එච්චර දෙයක් කරන්න බැරි නිසා යන්තම් මෙතන වාඩි වෙලා ෆොටෝ එකක් ගත්තා. සනන් හොඳටම කළු කරලා හස්බන් මේ දුවගෙන දුවගෙන යන්නේ වැස්සෙන් බේරෙන්න. මම ටිකක් හිමීට වටේ සිරි නරඹ නරඹ ආවා. මොකද මම හරි ආසයි වැස්සේ තෙමෙන්න. ඉතින් අපි දෙන්නා ගෙදර ඇවිත් ලන්ච් වලට හැදුවා බර්ගර්ස්, ස්වීට් පොටැටෝ චිප්ස් උත් එක්ක. අපි මේ දැන් කරන්න යන්නේ ලොකු පුටුව හදන එකයි. ඒක නම් තනියෙන් හදන්න බැරි නිසා හස්බන්ඩ් එනකල්ම මට ඉන්න වුණා. තම් මේ වැඩේ ඉවරයි. දැන් ඉතින් අතු ගාලා මේ ටික arrange කරන්නයි හදන්නේ. ඔන්න ඉතින් අනිත් පහද අපි හිතුවා ලන්ච් වලට එළියට යන්න. ගෙවල් ළඟ තියෙන තායි රෙස්ටුරන්ට් එකටයි අපි මේ ගියේ. අපි මෙතනින් ලන්ච් අරගන්නකොට යාළුවෙක් කතා කරා. ඒගොල්ලෝ කිව්වා ඒගොල්ලෝ මේ ළඟ තියෙන ආර්ට් ගැලරි එකේ කොෆි ස්ටේෂන් එකක් දාගෙන ඉන්නවා කියලා. අපි ආර්ට් ගැලරියකට ගිහිල්ලා පොඩ්ඩක් ආර්ට් වර්ක් ටිකක් එහෙම බලලා අපි ගියා යාළුවන්ව හම්බ වෙන්න. No. 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 No.
ඔන්න ඉතින් හස්බන් මට ටොපිය දිගැරලම දෙන්නයි යන්නේ. මෙයා මේකේ මැනුවල් එක අරගෙන මගේ අතට දුන්නා ඉන්ස්ට්‍රක්ෂන්ස් දෙන්න කියලා. මමත් ඉතින් ජේම්ස් බොන්ඩ් වගේ. You point yourself the manuals. You ought to shoot through that in a couple of hours. ඔන්න අපි දෙන්න කොහොමෙන් කොහොම හරි මේ ගෑස් හීට් එකත් හදාගත්තා. අපි මේ ඉන්නේ වින්ටර් කාලේ. රෑ වෙනකොට හරිම සීතලයි. ඉතින් හීට් වෙලා ඉන්න බෑ අපිට හීට් එකක් නැතුව. දැන් නම් ඇල්ෆ්‍රෙස්කෝ ඒරියා එකත් කම්ප්ලීටඩ්. බාබකියු එකත් රෙඩි. ඩිනර්වලට බිරියා ෆහීටා එකක් හදන්නයි යන්නේ. මම මේක ඉගෙන ගත්තේ හැෂ් ඇන් යෂ් චැනල් එකෙන්. මෙන්න මේ විදිහට තමයි මම ඉන්ග්‍රීඩියන්ස් ටික දැම්මේ. සුදු ලුණු පිටි ගොඩක්, කැරට් ගෙඩියා, කොත්තමල්ලි, මං කොත්තමල්ලි මුළුත් දැම්මා, රතු මිරිස් කරල්, ඉඟුරු කෑල්ලක්. ඉතින් මේ ඔක්කොම මම හදන්නේ ස්ලෝ කුකේ එහෙම දාලා. ඒ අතර තක්කාලි ගිරි තුනකුත් මේකටම දැම්මා. ඉතින් මම මේ මීට් කට් කරන්නයි යන්නේ. මීට් කට් කරනකොට ඕෆ් ද ග්‍රේන් කට් කරන්න ඕනි. දැන් පේනවනේ මේ කොටු වගේ තියෙන කෑනේ, ඒ පැත්ත පේන විදිහට කපන්න ඕනි. මේ දිගිරි පැත්තට කැපුවොත් එහෙම වෙන්නේ මීට් එක ගොඩක් හයිය වෙන එක. ස්ලෝ කුක් එකට දානවා. මේ කෑන් එක හරිම සුවඳයි. මම ඉස්සෙල්ලම් පාර හැදුවේ බීෆ් වලින්. එතකොට මම මෙච්චර වීඩියෝ කළේ නැහැ. දෙවෙනි පාට හදාදී තමයි මම මේ මුල් වීඩියෝ ටික ගත්තේ. කොත්තමල්ලි කුඩු ටිකක් එකතු කරනවා. සූදුරු කුරු ටිකකුත් දැම්මා. කොත්තමල්ලි මේස හැන්දක් දානවා නම් සූදුරු දාන්න ඕනි මේස හැන්දි භාගයක්. මේ ඇඩ් කරන්නේ පැප්‍රිකා පවුඩර්. පළවෙනි පාර නම් ස්ලෝ කුක් එකේ පැය හතරක්ම ඉව්වා. අද නම් මම දාන්නේ ස්ටූ කියන මෝඩ් එකේ දාලයි හදන්න යන්නේ. විනාඩි 30කින් මේක හදනවා. ඒ වුණාට ස්ලෝ කුක් කරනකොට මේ කෑම එක තවත් සුවඳ වැඩි. සුවඳයි. මස්කැරි ටික අයින් කරලා ඉතිරි ටික ඔක්කොම මේ විදිහට ලික්විඩ් එකක් හදා ගන්න ඕනේ. ඊට පස්සේ හිමීට මස්කැරි ටික මෙහෙම වෙන් කර ගන්නවා. මේකට කියන්නේ පූල්ඩ් බීෆ් වගේ කියලා. ඉතින් ඒකට ඇඩ් කරනවා ලික්විඩ් එකකින් ටිකකුත්. මොසරෙල්ල චීසුයි කොත්තමල්ලි කොළ ටිහිගුයි හීනිට කපා ගත්තා. මම මෙතනදි ගත්තේ පිටා බ්‍රෙඩ් කියන ජාතිය. එක ටිකක් තික්නස් එක වැඩි. ඔයාලත් හදලා බලන්න, මේක නම් පුදුම රසයි. බලන්නකො
කවුද අද උදේ පාන්දරම අපේ වත්තට ඇවිත් ඉන්නේ කියලා. මේගොල්ලන්ට කියන්නේ pink and grey ගලහ කියලා. මේගොල්ලෝ ටිකක් හරි සද්දයි. මේගොල්ලෝ ගොඩක් වෙලාවට තැන් තැන්වල යන්නේ රංචු පිටින්. ටිකක් ගිරවකේ හොටයක් වගේ තිකුත් තියෙනවා. අතරේ අපේ බවුව පැටියා බීච් එකට ගිහිලා එයාගේ ඩේලි එක්සර්සයිස් ටික කරන්න එයාගේ තාත්තත් එක්ක. එකේ ඔරලෝසුවක් හයි කරන්නයි. ඒක මෙතන හයි කරාම මට කුස්සි ඉන්නකොට වෙලාව පේනවා. මොකද අපි ගිය ඇතුළේ තාම ඔරලෝසුවක් අපි හයි කරලා නැහැ. එන්නිටින් අපි දෙන්නා විවාඩු දවස් දෙකේ කරපු වැඩ ටික බුණුත් හරි ආසයි ගෙදර ඩෙකරේට් කරන්න. එයා වයින් බැරල් එකකුත් හොයාගෙන ඇවිත් මේක කපලා තියෙන්නේ ඇතුළට අයිස් දාලා වයින් බෝතල් තියන්න පුළුවන් වෙන විදිහටයි. හස්බන්ඩ්මයි මෙන්න මගේ ලාටේ ආට් එකක් මෙක මච්චා ටී ලාටේ එකක්. ඉතින් ඊළඟ වීඩියෝකින් ආය හම්බවෙනකල් ඔයාලා ඔක්කොම පරිස්සමින් සතුටින් ඉන්න. ආදරේ ඔයාලා හැමෝටම. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.